මේ නගරය කතරම් සුන්දරයිද මේ නගරයේ තියෙන හැම ගොඩනැගිල්ලකින්ම මේ හැම මහපාරකින්ම හැම අහු මුල්ලකින්ම නින්නාද දෙන්නේ සංගීතයයි රිද්මයයි තාලයයි මේ නූතනත්වයේ නගරයයි මේ සංගීතයේ නගරයයි මේ දෙරණ සිටි ඔෆ් මියුසික් බබුණත් නුඹ මැවූ අඹ වෙන්න නැපතු බබුණත් ඔබ මැවූ අඹ වෙන්න නැපතු අපේ සංගීත නගරය වර්ණවත් කරන්න එන කලාකාරයාව මෙන්න මේ විදිහට හඳුනා ගනිමු. මේ සංගීත ක්ෂේත්‍රයට දිනෙන් දින නවකයින් එකතු වෙනවා. නමුත් ඒ නවකයින් අතරින් කීයෙන් කී දෙනාටද හැකියාවක් ලැබෙන්නේ රසික හදවත් තුල පැලපදියම් වන්න. මීට අවුරුදු කිහිපයකට කලින් මේ තාරකා වැඩසටහන් සංකල්පය තුලින් අපේ සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වුණු මේ නවකයා දිනෙන් දින ප්‍රවීණත්වය කරා ගමන් කරා. අද ඔහු මේ සංගීත ශාස්ත්‍රයේ දැවැන්තයෙක්. හිතින් යන අය අතින් අල්ලා නවතන්නට නොහැකි නමුත් හිතින් යන ඕනෑම කෙනෙක්ව ඔහුගේ මధుර හඬින් අල්ලා නැවැත්විය හැකි
මේ අපේ තාරුණ්‍යේ මතුරු හඬ සංක දිනෙත් आदरे दे दुन्न कियन मायावद लुवेंदे उब की लसटम आये हम वेन एक वेन वामाय मायावक माय आदरे मायावक माय आदरे आदरे तनयन वामय निरिंगुव ओबटत रहसे ओब की लसटम आए दुकनम लंगवेन वामय मायावक माय आदरे मायावक माय आदरे
නොරිද්දෙන කම්මුල් අවසලා කියමුලතා ඇයි මාව කොනිටලා ආදර සලසුම් සීන නැවෙයි කිසිදා මැරෙන්නේ දෙවුලිය පපුවේ හුස්ම තියා maa evilila nivenava evilila maa nivenava තරු සියෝ ළඟ කතා කළා අත අත නෑරම නොනිදා පහන් කළා නිදි නැති නදියක උණුහුම විපැන්දුනා මහා ඇවිලිලා අපේ සංගීත නගරය වර්ණවත් කරන්න ඇවිල්ලා ඉන්නේ සංක දිනෙත් අයියා ඔන්න ඉතාලම ආදරයෙන් පිළිගන්නවා අපේ සංගීත නගරයට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් මේ තරු තරංග සංකල්පය ඇතුලේ තමයි සංක දිනෙත් කියන කලාකාරයා මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ හැබැයි අපි හොඳින් දන්න දෙයක් තමයි මේ සංකල්පය ඇතුලේ මේ තරංගය අහවර වුණාට පස්සෙත් රසිකයන්ගේ හිත තුල රැඳෙන්න හැමෝටම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක හරිම කලාතුරකින් තමයි මේ දේ වෙන්නේ. කොහොමද මේ පිම්ම පැන්නේ? මේ සංකල්පයේ සිට අද ඉන්න සංක දිනෙත් දක්වා මේ පිම්ම පැන්නේ කොහොමද? සජිත මුලින්ම බොහොම ස්තුතියි මට ඔයගොල්ලන්ගේ මේ City of Music program එකට එන්න කියලා කිව්වට. ඉතින් සජිත සහෝදරයා මේ අහන ප්‍රශ්න බොහොම මේ සරල ප්‍රශ්නයක් වුණාට බොහොම බැරෑරු උත්තරයක් ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ තරු සංකල්පය කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි සජිත අපේ රටෙන් එළියට ගියොත් එහෙම ගොඩක් රටවල් වල සාමාන්‍යකරණයට ලක් වෙච්ච සංකල්පයක්. ඉතින් මේ සංකල්පය හරහා අපි එළියට එන්නේ අනිත් අයගේ ගීත ගායනා කරලා. ඉතින් ඒක ඇතුලෙන් අපිට අපේ අනන්‍යතාවය ගොඩනගා ගන්න කාරණා කීපයක් මම හිතන්නේ බලපානවා. ඉතින් අනිවාර්යයෙන්ම විශේෂ දැනුම අත්‍යවශ්‍යයි. විශේෂ දැනුම ප්‍රාමාණිකව හෝ අපි දැනගෙන ඉන්න ඕනේ සජිත ඒ කියන්නේ අපි කරන විශේෂ සංගීතය වෙන්න පුළුවන් වෙනත් දෙයක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධව යම්කිසි දැනුමක් අපිට තියෙන්න ඕනේ ඊට පස්සේ ඒ ගන්න දැනුම ප්‍රායෝගිකව කොහොමද
විවහාරිකව පාවිච්චි කරන්න කියන එක සම්බන්ධව යම්කිසි අවබෝධයක් තිබිය යුතුමයි. ඊට වඩා තියෙන ලොකුම දේ තමයි අපි කොච්චර දැනුම ගත්තත් අපිට කොච්චර විශේෂ සම්බන්ධව ප්‍රායෝගිකව අපිට දැනුම තිබ්බත් ඒකම අපි දිහා බලන් ඉන්න මිනිස්සුන්ට බොහොම ආදරෙන් බොහොම අවංකව ඒක දෙන්නේ කොහොමද කියන එකත් අපි හදා ගන්න ඕනේ. ඒක එකිනෙකාට අනන්නේ සජිත. ඒක මට කියන්න බෑ තව කෙනෙක්ට කොහොමද කරන්න කියලා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා කෙසේ හෝ මාව මෙලසින් හෝ මාව මේ විදියට තියාගෙන ඉන්න මාව බලන මාව ආරක්ෂා කරන මන් දිහා බලන් ඉන්න මේ ප්‍රේක්ෂකයන්ට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මාව මේ ගානට හරි තියාගන්නවට. මම හිතන්නේ නිහතමානී පිළිතුර ඇතුලේ බොහෝ උපදෙස් අපිට ආදර්ශයට ගන්න බොහෝ දේවල් තිබුණා. හැබැයි මම මට දැනෙන විදිහට කිව්වොත් සරලවම සංකයි අද දවසේ ගායනා කරන මේ හැම ගීතයකම තියෙනවා මේ පිම්මට හේතුව. රසික හදවත් තුළ මේ තරම් සංකයිව පළපදියම් වෙන්න හේතුව මේ හැම දෙයකටමත් වඩා මම හිතන්නේ ඔබේ දක්ෂතාවය සහ ඒ දක්ෂතාවය නිරන්තරයෙන් අභ්‍යාස කිරීම. ඉතින් ඒක නිසා මේ දක්ෂතාවය තව දුරටත් තහවුරු කරගන්න අපි තව ගීයක් ගයමු මිඩ්ලේන් සංගීත කණ්ඩායමත් එක්ක මේ ඊළඟ ගීතය. සනසාවි මහ
බැඳිලා ඔයන්නට මා ගැටුණා ජීවිතය උමතුයිලා නේ සනසාවි මහා කුස්ම කුමාරා දරුවන් වසාලා සන්තපාලා සන්තපේ මහා අනුරාග පාලා මුවගින් සිනාපා පිටුවා සනසාවි සංගයි සංගයගේ මේ සංගීත ක්ෂේත්‍රයේ ගමන් මාර්ගයේ බලපුවම ඇත්තටම හරි ආසයි දෙනවා පුදුමාකාර සම්දිස්ථාන කිහිපයක් පහු කරන තමයි අද මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ මේ සම්දිස්ථාන අතර ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග එක්ව ගායනා කරන්න නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ දේශ සීමාවෙන් එහාට ගිහිල්ලා ඉන්දියාවේ සෝනු නිගම් ආදිත්‍ය නාරායන් වගේ ඒ දක්ෂ ප්‍රවීණයන් සමග එක්ව එකම වේදිකා මත ගායනා කරන්න තරම් ඔබ වාසනාවන්ත වෙලා දක්ෂ වෙලා තියෙනවා. ඉතින් මොකද ඒ ගැන හිතෙන්නේ? සජිත මල්ලි මම නිතරම කල්පනා කරන්නේ ඒ කියන්නේ මගේ ළඟ තියෙන talentුව ඒ වගේම මගේ ළඟ තියෙන ආත්ම විශ්වාසය මගේ රට ඇතුලේ සහ මගේ රටෙන් එහාට මම කොහොමද අරන් යන්නේ කියන එක තමයි මම නිතරම කල්පනා කරන්නේ. ඉතින් ඒක බොහොම අවංකව මම කරන දෙයක්. මගේ රට වෙනුවෙන් සහ මම වෙනුවෙන් සහ මං දිහා බලන් ඉන්න මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉතින් විශේෂයෙන්ම මේ විතරත්නායක මහත්මයත් එක්ක කරපු මේ හිතින් යන අය ගීතේ 2020 මට මතක විදිහට ජනප්‍රිය ගීත තුන අතරට ආවා ඉතින් මට නිතරම සජිත මල්ලි උවමනාව තිබ්බේ මේ ප්‍රවීණයන් සහ නවීනයන් අතර තියෙන පරතරයේ පුළුවන් තරම් අඩු කරගන්න ඉතින් මට අවශ්‍ය වුණේ මේ හැමදේම සම්මිශ්‍රණ වෙලා එකතු වෙලා අලුත් නිර්මාණ හැදෙන්න. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා අද වෙනකොට ගොඩක් අලුත් නවීන දක්ෂ අපේ තරුණ පරම්පරාව ප්‍රවීණයන් සමග ඒ වගේම රවාකුව විදිහට රටෙන් එහාට ගිය ප්‍රවීණයන් සමග වැඩ කරනවා. ඉතින් ඒක මම බොහොම ආසාවෙන් සහ බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. සංගයගේ පිළිතුරත් එක්ක මට හිතෙනවා මේ වෙලාවේ අපේ න්‍යාය පත්‍රයෙන් පොඩ්ඩක් පිටතට ගිහිල්ලා පොඩි වැඩක් කරන්න. මොකද මේ වික්‍රත්නායකයන් ගැන මේ කතාවට අපි අවතීර්ණ වෙච්ච නිසා එතුමන් වැනි මේ විශ්වකර්ම ගායන මහිමයක් තියෙන කෙනෙකුගේ යුගයේ ජීවත් වෙන්න ලැබීම මම හිතන්නේ අපි වාසනා කරලා තියෙනවා. මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ අපි තවත් වාසනා කරලා තියෙනවා. එතුමන්ගේ මුණුපුරෙක් අපේ මේ සංගීත කණ්ඩායමේ අපේ සංගීත කණ්ඩායමේ මල්ටි ප්ලග් එක කියලා මං හඳුන්වන්නේ මොකද මේ එක කුසලතාවයක් නෙමෙයි තියෙන්නේ මේ කුසල මහිමය ලැබිලා තියෙනවා බොහෝ දක්ෂතාවලට දැන් මේ පෙර ගීතේ ඩ්‍රම්ස් වාදනය කරපු විනුජ විනුජ මම කැමති විනුජ අපිත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙනවා නම් මේ වෙලාවේ මොකද වික්ටර් රත්නායකයන් සමග සංකයියා ගායනා කරපු ඒ අපූර්ව ගීතය ඔහුගේ මුණුපුරා සමග පදපේලියක් හරි ගායනා කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ වෙලාවේ ඒක සුන්දර අත්දැකීමක් වේවි මං හිතන්නේ සංගීත රාදරය කරන අපේ මිත්‍රවරුනුත් මාත් එක්ක එකඟ වේවි අපි try කරලා බලමුද පොඩි කෑල්ලක් කියන්න චම්මා දෙන්නකෝ වසන් වන සඳ බලාකුලකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ Mavati tarurata si sinasi un tarukinitten malanikavu punchi taruvak polotalayata kadavatuna sara sadakata daragannata ba හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න
අඩම්බරයිද මේ මේ මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ හවුල්කාරයෙක් විදිහටත් ඉනුජගේ සහෝදරයෙක් විදිහටත් මට පුදුමාකාර අඩම්බරයක් දැනෙනවා මං හිතන්නේ සංකයි ඔයාටත් ඒ අඩම්බරය දැනෙනවා ඇති අනිවාර්යයෙන්ම ඉතින් මේ මං මේ බොහොම ආසාවෙන් මේ විනෝජ දිහා වගේම මේ මේ ඉන්න මේ හැම කෙනෙක් දිහාම බොහොම ආදරෙන් ආසාවෙන් බලාගෙන ඉන්නවා මොකද ඕගොල්ලෝ තමයි අපේ ඊළඟ පුරුක් ඉතින් ඕගොල්ලෝ මේ වැඩේ මෙහෙම කරන් යන එක ඉතාමත් වටිනවා අපේ රටට අපේ සම්පත් ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුපපතන ඒ වගේම විනෝජ ඔයා ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ ඔයාගේ ටැලන්ට්ස් මම බලාගෙන ඉන්නවා ඉතින් ඔයාගේ දින විවිධ විවිධ ධ්වනි ගුණත් එක්ක වැඩ කරන්න පුළුවන් ඒ දින හැකියාව ගොඩාක් අගය කරනවා තවත් ඉදිරියට එහෙමනම් මෙතින් මිත්‍රවරුනි ඒ ආඩම්බරයත් හිතේ දරාගෙන සංකයගේ තවත් මියුරු ගීයකට දැන් අපි යමු बिंदुनु हित मकी किया देन्न किस दे किया किया गन्न बेरुनाट पेर दिन कबागे सैम दामनु बमगे किया हदा गन्न नुम्बा तिन मबिंदुनु हित मकी किया देन्न किस दे किया किया गन्न बेरुनाट पेर दिन कबागे सैम दामनु बमगे किया දරන සිටි ඔෆ් මියුසික් ඔන්න අද වැඩසටහනේ අවසාන අදියරට නොදැනීම අපි පිවිසුණා මම හිතන්නේ නොදැනීම කියන වචනේ හරියටම ගැලපෙනවා එතනට මොකද ඒ තරම්ම මියුරු සුන්දර ගීපෙලක් හරි සුන්දර ආකාරයට ගලාගෙන ගියා තේරුණේවත් නැහැ වැඩසටහන ඉවරයි කියලා සංකයියේ බොහොමත්ම ස්තුතියි අපේ සංගීත නගරය වර්ණවත් කරන්නට ආවාට මෙතන ඔබේ පැමිණීම නිසා මැදිරිය ගිනිගත්තා ඒ තරම් පුදුමාකාර එනර්ජි එකක් තමයි ඔයගෙන් ත්‍රෝ වෙන්නේ ඉතින් මොකද හිතෙන්නේ සංගීත නගරය ගැන
මම බලාපොරොත්තු වුණාට වඩා ගොඩාක් වර්ණ ඔයගොල්ලන්ගේ සංගීත නගරය තුළ තියෙනවා. මම හිතන්නේ මම මේ වර්ණ දැක්ක මම මේ වර්ණ අත්විඳා. මම හිතන්නේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ හැමෝමත් මේ වර්ණ අත්විඳිනවා ඇති. මම හිතන්නේ තව ගොඩාක් වර්ණ මේ වැඩසටහන හරහා හැදෙයි, බිහි වෙයි. ඉතින් මේ වර්ණ ඇතුලේ වෙනම වර්ණයක් විදිහටවත් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි වගේ ආඩම්බරයි. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. මේක තමයි වෙන්න ඕනේ. මේක තමයි අපේ අනාගතේ. ඕගොල්ලෝ තමයි අපේ රට හැම ක්ෂේත්‍රෙම ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා මේ ටැලන්ට්ස් ගැන. මේ බලන් ඉන්න හැමෝමත් ඕගොල්ලෝ ගැන ආඩම්බර වෙනවා ඇති. ඉතින් දිගටම කරගෙන යන්න. අපි හැමදාම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා ඒ වගේම බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. එමනම් සංගීතය ආදරය කරන මගේ මිත්‍ර වරුණී තවත් එක ගීයක් පමණක් තිබෙනවා. ඒ ගීයත් එක්ක අද මේ ගීතාවලියෙන් ඔබට ලැබුණු මේ సౌందర్యාත්මක අත්දැකීමත් එක්ක සුව නිින්දකට යන්න. ලබන සතියේදී නැවතත් මෙවැනිම අපූරු ගීතාවලියකින් මෙවැනිම අපූරු කලාකරුවෙක් සමග ඔබ හමුවන්නට අප සූදානම්. එතෙක් ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. Sala, awa do babela masaya.